of music. මේනට දිස්ත්‍රික්ක කිහිපයක ආපදමය තත්ත්වයක් වාර්තා වුණා. මිලිමීටර් 400 ඉක්ම වූ සමහර ප්‍රදේශවල වැසි අපිට වාර්තා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ එකම සීතාවක ප්‍රදේශයේ එකම කොට්ටාසිය හංවැල්ල සහ එම ප්‍රදේශවල ධාරානිපාති වර්ෂාවක් ඊ රාත්‍රී පටන් ඇදහැලෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා තවදුරටත් මෙම වැසි සහිත තත්ත්වය බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම කළුගඟ නිල්වලා ගඟ ගම් ද්‍රෝණියටත් තද බල වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම කළුගඟ, කැලණිගඟ, ගින්ගඟ කියන ගංගා හතර තුල එම දෙපසට සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මෙම ප්‍රදේශවල සිටින ජනතාව අපි ලබා දෙන නිවේදනයන්ට අනුගත වීම ඉතාමත් වැදගත් වෙනවා. මේ නිවේදනයන් සමගම අවශ්‍ය වොත් ඉවත් වෙන්න ඒ ලබා දෙන නිවේදනය අනුව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. සමහර ප්‍රදේශවලින් මෙම ගංගා ද්‍රෝණිවල ජනතාව ඉවත් කිරීම කටයුතු අපදා කළමනාකර මධ්‍යස්ථානය මගින් සිදු කළා තිබෙනවා. විශේෂයෙන්ම සහන මධ්‍යස්ථාන රැසක් දැනට පවත්වාගෙන යනවා. ඒ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ජනතාවට මෙම සහන ලබා දීම සඳහා විශේෂයෙන්ම ආරක්ෂක මාත්‍යංශවතේ අපදා කළමනාකර අංශයත් එකම ජාතික ආපදා සහන මධ්‍යස්ථානය ආපදා කළමනාකර මධ්‍යස්ථානය දිස්ත්‍රික් ආපදා කළමනාකර ඒකකයන් දිස්ත්‍රික් ලේකම්තුමල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ඒ සියලුම කණ්ඩායම මේ සඳහා පැය 24 පුරාම කැපීලා සිටින විශේෂම ගෞරව අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ඒ සියලු සහන වැඩපිළිවෙල් සහ එකම පෙරසූදාන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ වෙන විට පුද්ගල මරණ පහසුගිය පැය 24 පුරාට පුද්ගල මරණ අපිට 7ක් මේ වෙන විට වාර්තා වෙලා පවතිනවා. විශේෂයෙන් අපි සියලු ජනතාවට මතක් කරනවා මෙම ප්‍රදේශ ගම් වතුර ඇතිවෙච්ච ප්‍රදේශ නැරඹීමට යෑමෙන් වළකින්න. මේ නැරඹීමට යෑමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කඹුරුපිටි ප්‍රදේශයේ අනතුරකට පත් වුණා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා දියනෑම සහ නැරඹීම සහ විනෝද වීම ගම් වතුරේ ඉතාමත් අවදානම් මේ පවතින තත්ත්වයක් එක්කම. ඉතින් පීඩාවට පස් සංඛ්‍යාව වාර්තා වෙමින් පවතිනවා. එය යාවත් කාලීන ක්‍රීම් සඳහා අපගේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් මේ වෙන විටත් කටයුතු කළ තියෙනවා. කටයුතු කරමින් පවතිනවා. විශේෂයෙන්ම අවසන් පැය 24 පුරාට මිලිමීටර් 100 ක් වූ වැසි විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. නායම් නිවේදනය පිළිබඳ විමසිලිමත් මන පස සන්තුෘප්ත වෙලා පවතින මේ ජලයෙන් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් ලබා දීලා තියෙන නිවේදනයන් විශේෂයෙන්ම රතු නිවේදනයන් ලබා දීලා තියෙන ප්‍රදේශ පිළිබඳ අවධානයෙන් පසු වෙන්න. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාම පාදුක්ක ප්‍රදේශයේ ඉන්න ජනතාව විශේෂයෙන්ම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් හඳුනාගත් ප්‍රදේශවලින් ජනතාව විමසිලිමත් වීම සහ එම ප්‍රදේශවල අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, බුලත්සිංහල, පාලදින් නුවර කියන ප්‍රදේශවල ලබා දීලා තියෙන මේ රතු නිවේදනයන්, මේ රතු නිවේදනයක් ලබා දෙන්නේ ඒ ප්‍රදේශ කලින් හඳුනාගත් ප්‍රදේශ, විශේෂයෙන්ම එම ප්‍රදේශවල ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් හඳුනාගත් ප්‍රදේශවල ඉන්න ජනතාව ඉන්නවා, අධ්‍යවදානම් කලාපවල ඉන්න ප්‍රදේශ පිරිස් ඉවත් විය යුතුම වෙනවා. එකම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට, ඇලපාත, කිරියැල්ල, නිවිතගල, කලවාන, ඇහැලියගොඩ කියන ප්‍රදේශවල රතු නිවේදනය ලබා දීලා තියෙනවා. මෙය වර්ෂාව සහ අනිකුත් පාංචු තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කරමින් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් ලබා දෙන්නේ ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. වාන්දුවට විරුද්ධ කිරීම, පොල්ගොල්ල සහ කුලේගඟ කියන ජලාශවල වාන්දුවට විරුද්ධ කළ පවතින පහළ වාරි කලාපවල මෙම ජලය භාවිත කරන ජනතාව ඉතාමත්ම අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. සහන මධ්‍යස්ථානවල සිට ජනතාවට අපි ඉල්ලා සිටින විශේෂයෙන්ම සහන හෝ එහෙම නැත්නම් බේරා ගැනීමට හෝ යම් ආපදා කළමනාකරණ සම්බන්ධව සියලුම අවශ්‍යතාවන් වලට 117 117 දුරකථනය හා සම්බන්ධ වෙන්න. ඒක නොමිලේ ජනතාවට පැය 24 පුරාවට ලැබෙන සේවාවක්. විශේෂ මතක් කරනවා තමගේ දුරකථනය කියන ඉතාමත් වැදගත් වෙන සංනිවේදනය තබා ගැනීමට එම බැටරි ආරෝපිත කළා තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එහෙම බැටරි සංචිතයන් බැටරි බැංක් තියෙනවා නම් එහෙම නැත්නම් ඒ අවශ්‍ය දුරකථන ආරෝපණය කළා තබා ගැනීම මේ අවස්ථාවේදී ගොඩක් වැදගත් වෙනවා. මොකද සංනිවේදනය හරහා තමයි අපි එක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය අපිට ලබා දෙන අනගි සහයෝගය පැය 24 පුරාම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ සහ අපගේ උපකරණ බේරා ගැනීමේ කණ්ඩායම් ඒ සියලුම ස්ථානගත කළ තිබ්බා මේ ආපදාව ඇතිවීමට ප්‍රථමයෙන් ආපදා මලගන මැදසන්නේ මගින් ඒක ඉතාමත් වැදගත් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් ජනතාව බේරා ගැනීමේ කටයුතු අපි සිදු කළා තියෙනවා. අපි නැවතවතාවක් මතක් කරනවා යම් හේයකින් මේ ප්‍රදේශ නැරඹීමට යාමෙන් වළකින්න මේ ජලය භාවිතා කිරීම අවදානම් දිය නෑමෙන් විනෝද වීමෙන් මේ දිය ගංගතුර සමග වළකින්න. මොකද අවදානම් තත්ත්වයක් රටේ පවතින්නේ අධික වැසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි සීලෝ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විශේෂම අපදා කල්පනා කරන සීලු මේකකයන් මේ සඳහා යොදවල තිබෙනවා. ඉදිරියේදී ඇතිවිහිගේ ඕනෑම තත්වයක් වෙනුවෙන් අපදා කල්පනා කරන මධ්‍යස්ථානයේ සියලු පාර්ශ්ව කරුවන්ගේ සහයෝගය ඇතිව මුහුණ දීමට අඛණ්ඩවම සූදානම් පසු වෙනවා. දැන් පසුගිය පැය 24 තුළ වැඩිම අවධානය යොමු වුණේ අපදා සම්බන්ධයෙන් කොයි වගේ පළාත්වලටද? කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හැලිබ ප්‍රදේශයේ දැඩි වර්ෂාපතනයක් අපිට වාර්තා වුණා, පුද්ගල මරණ වාර්තා වුණා. එකම කලුතර දිස්ත්‍රික්කයේ කළුගඟ ද්‍රෝණිය කළුගඟ දෙපස ජනතාව පීඩාවට පත්වීම, බුලත්සිංහල පාලින්දනුවර ඒ ජනතාව පීඩාවට පත් වුණා. විශේෂයෙන්ම මෙම දිස්ත්‍රික්ක දෙක තමයි වැඩි හරියක්ම අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඊට පස්සේ රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කයේ තමයි පිළිවෙලින් මේ පීඩාවට පත්වීම දැන්ට වාර්තා වෙලා පවතින්නේ. කැලණි මිටියාවෙත් අපි දැක්ක නාගලගම් වීදියේ ජලමාපකයේ උදේ 5.1 දැන් 5.4 බවට පත් වෙලා තිබුණා. මේ ප්‍රදේශයේ අවධානයම කොහොමද? විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ ඉහළ ප්‍රදේශවලට ලැබිච්ච ජලය පහළට ගලාගෙන එනකොට නාගලගම් වීදිය සහ ඉමවට ජනතාව, කඩුවල කැලණිය සහ ඉමට ජනතාව අවධානයෙන් සිටින්න. අපි ප්‍රාදේශීය වශයෙන් කණ්ඩායම යොදලා තින්නේ අපගේ ජන ඇමතුම් කට්ටල සමගම ප්‍රාදේශීය වශයෙන් ඉවත් වීමට ජනතාවට අවශ්‍ය හොත් ඉවත් කිරීම සඳහා එම නිවේදනයෙන් ලබා දීමට. මම හිතන්නේ නිකරුණ ඉවත් වෙන අවශ්‍යතාවයක් නැහැ. කෙසේ වෙතත් තමන්ට ලැබෙනව නම් ඒ පණිවිඩය ඉවත් වීම සඳහා ඉතාමත් වැදගත් වෙනවා. එම තමන්ගේ ආරක්ෂිත මාර්ග හරහා ආරක්ෂිත ස්ථාන කරා යන්න මං හිතන්නේ කැලණිගඟේ ජල මට්ටමත් පහළ ප්‍රදේශයේ වැඩිවීම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ලැබිලා තියෙන අධික වර්ෂාව හින්දා ඒ විශේෂම කළුගඟෙත් ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ගංගා දෙපස ජනතාව අකණ්ඩවම තමන්ට ලැබෙන නිවේදන පිළිබඳව සූදානම් වෙන්න, එකම මාධ්‍ය හරහා ලබා දෙන පණිවිඩයන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් ලබා දෙන පණිවිඩයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා නිරන්තරයෙන්ම සූදානම් ඉන්න කියලා අපි සීලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ දවස්වල වැස්සත් එක්ක අධික සුළං හමනවා, ගස් කඩා ගැනීම වැටීම් ගෙවල් වලට වෙන හානි, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ගස් 200කට වැඩි ප්‍රමාණයක් අනාරක්ෂිත විදිහට හඳුනාගෙන තියෙනවා. විශේෂම අපේ ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අපි වැඩසටහනක් ආරම්භ කරා. මේ පාසල් තුල ගස් ඉවත් කිරීමේ වැඩසටහන අපේ දිස්ත්‍රික් සියලුම දිස්ත්‍රික් වලට ආරක්ෂක අමාත්‍යංශයෙන් අපදා කරන අංශය හරහා මුදල් යවලා තින්නේ. එකම මේ මූලමේ ප්‍රතිපාදන එකම පාසල් තුල දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම, මේ අනාරක්ෂිත ගස් කපා දැමීම සඳහා සීරූප පාර්ශ්ව කරුවල පළාත් පාලන ආයතන, එකම ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගය සහිතව මේ වැඩසටහන ක්‍රියාත්මකයි. එකම කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි අනිකුත් දිස්ත්‍රික්ක වලත් අපි අනාරක්ෂිත ගස් ඉවත් කිරීමේ වැඩසටහන සඳහා උපරිම දායකත්වයක් ලබා දෙනවා. විශේෂම පළාත් පාලන ආයතන තමයි මේ සඳහා තාක්ෂණිකව දැනුම තියෙන්නේ. විශේෂම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය ඔවුන්ගේ සියලුම තාක්ෂණික දැනුම එකට ලබා දෙනවා. ඉතින් ගස් යට වාහන නවතා තැබීම සුළං සහිත තත්ත්වයක් පවතින්නේ. ගස් යට වාහන නවතා තැබීම අනාරක්ෂිත ලෙස රැඳී සිටීම අවධානම් ඒ සඳහා මම හිතන මහජනතාව අවධානය යොමු කළ යුතුම තිබෙනවා. සාවි පීඩාවට පත් වෙලා මේ වෙනකොට තම ජනතාව යම් ස්ථානවලට ස්ථානගත කරලා තියෙනවා. ඒ අයගේ ඉදිරි කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? පුද්ගලයන් 2000කට වැඩි ප්‍රමාණයක් తాවකාලික මධ්‍යස්ථාන තුල දැන්ට රඳවා තිබෙනවා. අවුන්ට අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විදිහටත් විශේෂයෙන්ම ආරක්ෂක මාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශය, ජාතික ආපදා සාහන සේවා මධ්‍යස්ථානයත්, සීලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකත් කටයුතු කරන විශේෂයෙන්ම පිසු ආහාර වලින් පස්සේ වියලි ආහාර කොටු වී සිටින ජනතාවට පවා නිවෙස්වල තමන්ගේ නිවෙස්වල සිටින ජනතාවට පවා වියලි ආහාර බලු ලබා දීමේ කටයුතු අපි ආරම්භ කළා දිනවා. මේ සීලම වැඩ කටයුතු වෙනින් ත්‍රිවිධ හමුදාව පොලිසිය උපරිම දායකත්වයක් අපිට ලබා දෙනවා. විශේෂයෙන්ම බෝට්ටු අඟුල් වැනි උපකරණ අපි භාවිතා කරමින් ජනතාවට ඒ සාහන මළු ලබා දීම සඳහා කටයුතු කරනවා. අපි විශේෂම සීලම ජනතාවට මතක් කරනවා තමන් කොටු වී ඇත්නම් මතක් කරගන්න අපි 117 දුරකථන අංකය සම්බන්ධ වෙන්න. ඔබ සිටින ස්ථානයේ පැමිණ ඔබගේ එක ඉවත් කිරීමට හෝ එහෙම නැත්නම් ඔබ නිවෙස් තුල රැඳී පවතිනව නම් ඔබට ඒ ආහාර පාන ලබා දීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලැබෙලා තියෙන දත්ත අනුව නිවාස හානි වෙනුවෙන් ඒ නිවාස හානි වල තක්සේරු කර වහාම ඒ නිවාස හානි වෙනුවෙන් වන්දි ගෙවීම කටයුතු සිදු කරන විශේෂයෙන්ම රුපියල් 10000ක අත්තිකාර මුදලක් සීලම දෙනා ලබා දීලා තිනවා. එය යම් හේකින් ගැටුකාරී තත්ත්වයක් තිබෙනව නම් අපි 117 දුරකථන අංක හා සම්බන්ධ වෙන අපි සීලුම ජාතික ආපදා සාහන සේවා මධ්‍යස්ථානයේ නිරධාරීන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේද බට්ටමින් සිටිනවා. ඔවුන් හා සම්බන්ධ වෙන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය හා සම්බන්ධ වෙන මම හිතන සාහන වැඩපිළිවෙල ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඊට දිනේදී පාසල් වසල් දෙවීමට තීරණය ගත්තේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මං හිතන්නේ පාසල් වසා දැමීමට තීරණය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය. හැබැයි මේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව අපි නිරන්තරයෙන් දැනුවත් කරනවා. මේ පවතින ආපදා තත්ත්වයේ සමගම තමයි තීරණය අරගෙන තිබෙන්නේ. මං හිතන්නේ මේ පවතින තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන කාලගුණ වාර්තාව අනුව මං හිතන්නේ ඒ සඳහා ඒකට අනුගත වීමෙන් තමයි මේ තීරණය අරන් තියෙන්නේ.
රත්නපුර ප්‍රදේශයේ බීමට ජලය අවශ්‍ය බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරනවා. ඒක සතුටක් තියෙනවා. බීමට ජලය පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒ අවශ්‍ය පරිදි අපි ජලය ලබා දීමටත් ජල ප්‍රවාහන මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. විශේෂයෙන්ම ජලය නොමැති විශේෂයෙන්ම බීමට ජලය සුදුසු ජලය ලබා දීම සඳහා ජල ප්‍රවාහන මණ්ඩලය අඛණ්ඩව කටයුතු කරනවා. ඒකටත් අපි අනිවාර්යෙන්ම කියනවා මොනවා හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් 117 දුරකථනයත් එක්ක සම්බන්ධ වෙනවා. ඔබට ඔබ ලබා දෙන සෑම දුරකථන ඇමතුමකටම අපි ප්‍රතිචාර දැක්වීම සඳහා අපගේ සීලු කණ්ඩායම් අපි සූදානම් කරලා තිබෙනවා. නෙළුව රෝහලේ රෝගීන් ගෝලින් උපුම රෝහලට ගිහිල්ලා තියෙනයි. ගුවන් හමුදා සහයෝගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හරහා තමයි ඉල්ලීමක් කරේ. මොකද අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකාරකතුමෙක් ඉන්නවා. ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඔවුන් පැය 24 පුරාම සේවය කරනවා. එකම නාවික හමුදාව, ගුවන් හමුදාව, යුද හමුදාව සම්බන්ධීකරණය කිරීම සඳහා වෙනම නිලධාරීන් පත් කරලා තියෙනවා. පොලිස් නිලධාරීන් 12 දෙනෙක් අපි රාජකාරී කටයුතු කරනවා. ඒක ඔවුන්ගේ සංනිවේදන ජාලයෙන් පවතිනවා. ඒ සියලුම ගුවන් හමුදා හෝ අනිකුත් සහයෝගය ආපදා වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හරහා තමයි ඉල්ලීම් කළ තිබෙන්නේ. මේ ආපදා තත්ත්වයේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පෙර දැනුම් දීමක් මේ නැද්ද අපිට පමණ කරන මධ්‍යස්ථාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේ මිලිමීටර 150ක වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා. වෙලා තිබෙනවා ඊයේ සහ පෙරේදා දිනෙදී. නමුත් මෙවැනි අනපේක්ෂිත අවස්ථාවක් නැති වෙන්න පුළුවන් ඝර්ම කලාපී රටක ඉඳලා. ඉතින් අධික වැසි සහිත තත්ත්වය මිලිමීටර 400 ක වැසි අපිට වාර්තා වෙලා අපදිනවා. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් අපිට මේ තොරතුරු ලබා දීලා තියෙනවා. මේ 15 වෙනිදාට ප්‍රථමයෙන් අපි පෙර සූදානම් වැඩසටහන් විශාල ප්‍රමාණයක් 60කට වැඩි ප්‍රමාණයක් සිදු කරමින් මේ සීලම දිස්ත්‍රික් සූදානම් කිරීම, පාර්ශ්වකරුවන් සූදානම් කිරීම, ත්‍රිවිධ හමුදාව පොලිසිය තියෙන උපකරණ ස්ථානගත කිරීම සහ ඒ අවශ්‍ය ස්ථාන අඳුනා ගැනීමෙන් සිටියම් භාවිතා කරමින් ඒ අවශ්‍ය පරිදි ස්ථානගත කිරීම අපි සිදු කරලා තියෙනවා. මම හිතන්නේ ආපදාවකට පසුව ප්‍රතිචාර දක්වනවට වඩා අපි ආපදාවකට පෙර සූදානම් වැඩසටහන් රසක් සිදු කරලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මේ අපි ජනතාවට මම හිතන්නේ පසුගිය වසර කිහිපය ගත්තාම පීඩාවට පස් සංඛ්‍යාව සහ විපත පස් සංඛ්‍යාවේ සෑහෙන ප්‍රමාණය අඩු කර ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අරගෙන තියෙන පියවර ඉතාමත් වැදගත් තුනයි කියලා අපි සියලුම දෙනා විශ්වාස කරනවා. දැන් හිත ආපදාවකට ලක් වෙලා තියෙන අවදානම මට්ටමේ තියෙන ප්‍රදේශ කොහොමද? ඔව්. දැන්ට තින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අවිස්සාවේල්ල සහ යවට ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ පීඩාවට පත් වුණා. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල පාලින්දුනුවර සහ එම අවට ප්‍රදේශත්, රත්නපුර ඇලපාත කලවාන සහ යවට ප්‍රදේශත් තමයි පීඩාවට පත් වෙලා තියෙන. හැබැයි මේ තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. ගංගා ජලය පහළට බැසෙයි මේදී මේ තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. නිරන්තරයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට අපි වැඩකටයුතු සූදානම් කරලා තිබෙනවා.